ඒ කාලේ හොඳ ශීතිය මහත්තයා. ඉතින් දුක්විඳලා හැර මං හැදුවා තුන් දෙනාම. ඒත් ඇස් පේන්නේ නෑනේ ඉපදෙන තුන් දෙනාටම ඇස් පේන්නේ. එයාත් බෙහෙත් කන්දකට කින්නික එකට කොහොම ගෙන්නගෙන යනවා ලොකු එක්කෙනා. අන්තිමේ ගොඩක් අමාරෙලා මං දරු කල්ලා එනකොට මෙයා බුදියා හිටියා. මෙයා කිව්වා අම්මා අක්ක වමනේ දැවැන්න ගිහිල්ලා බලන්න කියලා. ගිහින් බලනකොට බද්දිංග කුල්ලඟ තියාගෙන තේ දෙකුවත් වතුර තියාගෙන එහෙම ඉන්නවා. දුව දුව කියලා කතා කරනවා. මොන කතාවක්ද? ආයේ විජහට කවුද තීල් එකක් ගෙනාවා. ඒක දාලා කැටෝ මහත්තයලන් කැටෝ මහත්තය බලාපෑටි කිය බදිල්ලට. කන්දකට අරගෙන ගියා මට පයින් හරියන්න පුළන්නේ බලන්න එහෙම කියලා. කන්දකේ එක වෙනකම් බලලා බලලා කිව්ව බදුල්ලට ගෙනියන්න කියලා. බදුල්ලට අරන් ගියා. පාන්දර පහයි නෝර ගෙනියන්නට. මයින් අල්ලලා හිටුණා ඔය කට්ටිය කිව්වා අම්මා එන්න එපා එහා සීතල වැඩි කියලා. මෙයා නැතේ කියලා දැනගත්තා. වතු දිංග කැන්දේ බදුල්ල ඇඳේ මෙහෙම පුළන්නා අමාර අල්ලපෙන්දින් මා වතු ටිකක් ඉල්ල හිටවයට අතින් පොවන්නම් අම්මා කියලා කතා කරනවා කතා කරනවා කතා කරනවා. අන්තිමට හරි කිව්වා එපා කියලා. හිමීට එපා කිව්වා. අනේ තනි මෙරගෙන ගියා කියලා මට එන්න බෑ. පාරපෙන්දින්න පස්සේ කවුරුහරි ලෙඩ්ඩු බලන්න ආවනම් එහෙම මා ගිහ බස්සකේ නංගන්ට කිය. පිළිම එක්කෙනෙක් ආවා ලෙඩ්ඩු බලන්න මං කියන්නේ පිංචි ජේ මා ගිහලා මේක ඇතුළට ඇන්න බස් එකේ නංගන්න කියලා උදේ හරි බස් එකේ ගියාට ඒක නගන්න ගිහලා නංගිලා එදට එල්ල හිටම් දින්ද කරනකොට මේ නැති උසන් කියලා හිටම් මොකද යට ලෙඩේ තුන පෙස ගහරි පුපුරලා බලල ඉස්සිට බලලා ගත්තම මකම ගන්න ගිහලා අම්ම බයෙන් දෙපා කියලා මෙච්ච බලලා ඔලිනාර පුරලා ලේ මිදිලා එම්මා එතකොට කොහොමද දවල් 30ක් කට්ටි කතා කරගෙන ඉන්න තුන් දෙනා? ඔව් කතා කරගෙන ඉන්නවා මත්ත. එක්කෙනෙක් කොහෙට හරි ගියොත් එහෙම අනිත් එක්ක නැති න්යාය නැකන් ගෙට වෙලා දොර වහගන්න තමයි ඉන්නේ සද්ද වෙන තුන් ගෙට වෙලා ඉන්නවා. මෙන්න හරි යා වෙනව ඒ කාලේ මහත්තයා පැපොල් තඹ තඹ දීලා මේ දරුවෝ මං හදාගත්තේ. කැවුගෙඩි ඕවගෙන මේ බබාට අති කොටි කොලකහල මං ඇදුවේ කිරි නැතුව. එහෙම දස දුක් ඉඳලා මේ දරුවෝ මං ඇදුවා කොහෙට මං ඇරියෙන්නේ නැහැ ගෙදරකින්ගින් කන්ද කියලා මම යවන්නෙත් නැහැ. තිබ්බෝ කනවා නැත්තන් ඉන්නවා බඩිගින්නේ. කැලේට දේවත් මුගුණ ටිකක් කඩනවා. ඉසුඟට කඩවල තිබ්බනේ ටික ගේනවා බදිනවා බැලලා විලලා මට ටික තෙලුත් නැහැ මොනවත් නැහැ මලවල ඉසුඟට මෙච්චර ටික ටිකයි අර කොළ වලින් මැල්ලුම් කොළ වලින් ටික ටිකයි දීලා මම මේ දරු හෙදුවි මං එහෙම මැසුවේ නැහැ මට මහදාගත්තනේ ඉන්නවාගේ වෙන පිට කවුරුත් ඇල්ල කරන්නේ නැහැ මට මේ කච්චේ මැල්ල හිටියත් කාටවත් දන්නේ නැහැ. කොයි වෙලාවට වකල්පනා කොයි මං අඳ ඉන්න මහත්තයා මේ දෙන්නගෙන. මෙයලා කියන මහත්තයාට වතුර ටිකයි බත් ටිකයි දෙනවාඩු කරලා අතට දීලා නිදා ගන්නත් ඔක්කොම හරි ගැසලා ශීට් එකත් ඔක්කොම ළඟ තියලා පස්සේ තමයි මම නිදා ගන්නේ. ඒ ඔක්කොම කරනවා
එතකුට මන් නැත්තම් මේ දෙන්නට කවු දෙව කොහන් ඉන්න මේ කස්සේ කවුරන්න නිමත්ත උයාගෙන කන්ද බැස්නම් නැතිකාටම කවුරක නෑ නිමත්ත දැන් මං ඉන්න මංඉන්නකන් දෙන්න තියාගෙන ඉන්නවා මන්න මැත්නම් ප්‍රතිමයට කවුතන්න බෙහෙත් ටික කරන්ගෙන් දෙන්නව කවුරකොත්නය දැ මේ ඉදගෙන මම්ම තමයි දෙන්නම ගෙන ද මෙයා තමාට මැසී කියන්න බෙක්්ගන්ඩ කන්නෙත් පේන්න මට ගොලේ මට්ටකින් තම බෙක් ගන්නේ මේ කඩේ කට්ටිය කියලා දෙන්නගෙන යනවා දැඟ මේ තිස්සෙන්දර ලබෙන තිස්සෙන්දට හායන්ද මාසකට හරියන්ට බෙහෙත් දෙනවා මට ඒවත් ඔක්කොම ඉති මං ඉන්නවාගේ වෙන පිට කවුරත එල්ල කරන්නේ මට මේ කච්ච මැල්ල හිටියත් කාටවත් දන්නේ කොයි වෙලාවට වකල්පනාකො මං අද අන්ඩ ඉන්න මට මේ දෙන්නගෙන දෙන්නට මොනා කරන්නද සැල් ටිකක බැංකු ඉතිනා එක්කත් අකල් දාලා හිටයි ගේ හදන්න ඕනි කියලා ඒක දෙන්නෙත් නෑ ඉස්සල්ලම දාපු සල්ලිද පස්සේ එකේ සල්ලි වගක් දැම්ම එක දින් දෙන්න බෑ කියනවා දැම්මම තම අතිකාල් අපි ගිහින් ගන්න යන්නේ නේ ඒක ඉතින් මොනා කරයි දන්නේ නැහැ මෙහි ලිපිනේ කොහමද අම්මේ ලියෝන්නේ කොහොමද ඇඩ්‍රස් එක ඇඩ්‍රස් එක මේ පතංගලේ ආරම් බණ්ඩරමෙන් කගලව කිව්වට ගෙනා දෙනවා කියනවා එතකොට මෙලකින මහත්තයා රැට වතුර ටිකයි බත් ටිකයි දෙනවා කොල්ලා අතට දීලා නිදා ගන්නත් කොහොම හරි ගෙසලා සීට් එකත් ඔක්කොම ළඟ තියලා පස්සේ තමයි මම නිදාගන්නේ. ඒක ඔක්කොම කරනවා. එතකොට මම නැත්තම් මේ දෙන්නට කවු දෙව කොහෙන් ඉන්නේ මේ කස්සේ කවුරන්නේ නෙමෙත්ත. උයාගෙන කන්ද බැස්නම්.